आयबोआन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुखया सीएत टीवी रात्रि प्रवृत्ति प्रकाश आई आरंभवाने ममुदेशानी में गदर प्रथमेन रात्रि पुवत सिरस्थल අද වගේම හෙටත් පැය 5කට ආසන්න කාලයක් රට පුරා විදුලිය කැපේ. ඩීසල් මෙට්‍රික් ටොන් 37500ක් රැගත් නෞකාවට අදාළ මුදල් ගෙවා අවසන්. ඉන්ධන ගොඩබෑමත් ඇරඹෙයි. ඉන්ධන නැතිව බස් රථ දහවනයත් නවතීද? ඉන්ධන ගන්න ජනතාව අදත් පෝලිම් වල. ඉන්ධන ගෙන්වන එක අභියෝගයක්. උදේ ගම්මන් පිළ කියයි. රටට තෙල් ගේන්නේ රීලෝඩ් ක්‍රමයට අපිට තෙල් ගහන්න වෙලා තියෙන්නේ සැෂේ ක්‍රමයට ඉරාන් පාර්ලිමේන්තුවේදී කියයි කාඩිනල් හිමි වතිකානුවට ගිය ගමන් වෙලුම් පාර්ලිමේන්තුවේ මුජුබ කියයි කොමිෂන් වාර්තාව ඕනේ කියලා දැන් එපා කියන්නේ ඇයි අලි සබ්රි ප්‍රශ්න කරයි පාස්කු ප්‍රහාරයේ මහබොලකරු තාම අල්ලලා නැහැ සරත් ෆොන්සේකා කියයි මහබොලකරුවෙක් ගැන දන්නවනම් කියන්න සරත් වීරසේකර පවසයි ලන්ඩන් වෙළඳපොලේ කොස් ගෙඩියක මිල රුපියල් 36000 ඉක්මවයි ඩොලර් හොයන්න මේ කොස් ගෙඩියෙන්වත් පාලකීන්ට බුද්ධිය පහළ වේවා රාජ්‍ය යාන්ත්‍රණයෙන් ජනතා අපේක්ෂා ඉටු විය යුතුයි ජනපති අවධාරණය කරයි මැතිවරණයක් අත ළඟද දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසමට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත රාජ්‍ය යාන්ත්‍රණයේ තුලින් ජනතා අපේක්ෂා ඉටුවනු දැකීම තම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රාජ්‍ය සේවකින්ගෙන් බහුතරයක් වැඩ කිරීමට කැමති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසුවා. රාජ්‍යයේ ඉදිරි සැලසුම් පිළිබඳ දැනුවත් කිරීමට අද පෙරවරුවේ රාජ්‍ය නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේදී විශේෂ හමුවක් සංවිධානය කර තිබුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ තරුණයන් හැටියට රාජ්‍ය සේවයට බැඳුනම ඒ අය ගොඩක් වැඩ කරන්න කැමති. හැබැයි ඒ අයගින් වැඩ ගැනීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. නිලධාරීන් උනාම මම දන්නවා මුලින්ම ඒ අයට නායකත්වයක් දෙනවනේ. ඒ අයව නන්දු කරවනවනේ. ඒ අයගේ උපදෙස් දෙනවා නම් ඒ අය කරන දේවල් ගැන අගය කරනවා නම් නිලධාරීන් වැඩ කරනවා පහළම ඒ අයව දිරිගැන්වීම උපදෙස් දීම ඒක ඉහළ මට්ටමේ ඉඳලා පහළට යන්නට ඕනේ මම ඇත්තටම තීරණය කරේ විවිධ ආයතනවලට ගිහිල්ලා ඒ අයට දිරිගන්වන්නට අද උදෑසන 8:30 සිට පැය 5කට ආසන්න කාලයක් විදුලි කප්පාදුවක් රට පුරා ආරම්භ වුණා. හෙට දවසේත් පැය 5කට ආසන්න කාලයක් විදුලි කප්පාදුවක් සිදු වන බවයි මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ. මේට සතියකට පමණ පෙර උසස් පෙළ ආරම්භයේදී මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ උසස් පෙළ විභාගයේ හේතුවෙන් උදෑසන කාලයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බවයි. නමුත් උපයෝගීතා කොමිසමට දැන් උදෑසන කාලයේ විදුලිය කපන්න අවසර දෙන්න සිද්ධ වෙලා. උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියන කතා දැන් සුරංගනා කතා වගේ කාටවත්ම විශ්වාස නැහැ. ඊයේ දිනත් සමස්ත දිවයිනම කාණ්ඩවලට බෙදා පැය 2ක් සහ 3ක් සවස 4:30 සිට රාත්‍රී 10:30 දක්වා විදුලිය කැපුවා. අද දිනත් විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි. හැබැයි අද විදුලිය කපන්නේ පැය 4යි මිනිත්තු 30ක් සහ පැය 4යි මිනිත්තු 40ක්. මෙහෙම ගියොත් ඉදිරියේදී පැය 10 15 විදුලිය කපන්න වෙයිද? අද උදෑසන සිට විදුලි බිඳ වැටීම් දිවයින පුරා අපට වාර්තා වුණා. අද පෙරවරු 8:30 සිට රාත්‍රී 10:30 දක්වා ශ්‍රී ලංකාව කලාපවලට බෙදා මෙම විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනකරත්නායක මහතා පැවසුවේ. ලංකාවේ සියලුම පළාත්වලට පැය 4:00 පැය 4යි විනාඩි 40ක් වැනි කාලයක් තුලදී විදුලිය විසන්ධි කිරීමට සිදුවෙන බව දැන්වීමට කැමැති විදුලි කප්පාදුව සිදු වෙන්නේ උදේ 8:00 සිට රාත්‍රී 10:00 දක්වාත් ABC තියෙන කාණ්ඩ 3 උදේවරුේ පැය 2කුත් රාත්‍රී කාලයේ පැය 2යි විනාඩි 40කුත් ඒ වගේම ඊළඟ කාණ්ඩය සඳහා උදේ 8:00 සිට රාත්‍රියේ 9:00 දක්වා පැය 4:00 විදුලි කප්පාදුව සිදු වෙනවා ඒ සිදු වෙන්නේ උදේ පැය 2 කාලයක් ඉදිරියේ
विशाल प्रश्न प्रदेश मूलिक विभाग समय विदुली कपादुले विपक्ष सभापति गिदर आंडोन दिवनी वतावे कैपोत अमतिवर गिदर आंडोन तुंगनी वतावे कैपोत आंडो गिदर न्यूज से देखा बट हिरा है लाइट कपड़ वेला किया बिजली वाले बेतुबा मुकदमे में आंडो लाइट कपड़ वेला किया बिजली वाले बेतुबा बिजली कपड़े बेती මීට වසර කිහිපයකට පෙර ඒකාබද්ධ විපක්ෂයේ සිටියේදී වත්මන් අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා එදා විදුලි අර්බුදය ගැන පළ කර තිබුණේ මෙවන් අදහසක් සමස්ත ජාතියේම අඳුරේ තබන්නට සිදු වුණේ එක වතාවයි නම් විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා ශ්‍රීතුයි හදිසි අවස්ථාවකට සූදානම්ව නොසිටීම නිසා දෙවරක් ඒක සිද්ධ වුණා නම් ඇමතිවරයා ඉල්ලා ශ්‍රීතුයි පළවෙනි අවස්ථාවේ සිදුවීම ගැන සොයා බලා පිළියම් නොයදීම නිසා දෙවරක්යේ සිදු වෙනවා නම් අමාත්‍යවරයා නිසලස සොයා නොබැලීම ගැන ආණ්ඩුවම වක්කයෙන් බාර අරගෙන ආණ්ඩුවම ගෙදර යා යුතුයි. ඒ නිසා පුංචි තැනෙන් වතුර බහින ක්‍රමවේදය අනුව සභාපතිව ගෙදර යවලා මේ ප්‍රශ්نين ඇඟ බේර ගන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ. අපි ආණ්ඩුවට කියනවා දැන් වගකීම බාර අරගෙන වහාම ඉල්ලා අස්වෙන්න. අමරිකා ඩොලර් මිලියන 35ක් ගෙවා තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 37500ක් නිදහස් කරගෙන තිබෙනවා. පවතින ඉන්ධන අර්බුදය මෙවන විට ශ්‍රේෂ්ඨ රසකට ඍජු බලපෑම් එල්ල කර අවසන්. මේ හේතුවෙන් මගේ බස් රථ දහවනේ 50%කින් පමණ අඩුවී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඊයේ දිවයිනට ඩීසල් සහ පෙට්‍රල් රැගත් නැව් දෙකක් පැමිණ තිබුණා. ඒ අතරින් පෙට්‍රල් නැව ඊයේ දිනේම මුදල් ගෙවා නිදහස් කරගනු ලැබුවා. අද අනෙක් ඩීසල් නැව මුදල් ගෙවා නිදහස් කරගෙන තිබෙනවා. ඩීසල් මෙට්‍රික් ටොන් 37500කින් යුතු මෙම නෞකාව නිදහස් කර ගැනීම සඳහා බලශක්ති අමාත්‍යාංශය ඇමරිකානු ඩොලර් මිලියන 35.5ක් ලබා දී ඇති බව අමාත්‍යාංශය පවසනවා. මෙවන විට ඩීසල් තොගයේ ගොඩබෑමේ කටයුතුද සිදුවනවා. රට තුල පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවාවන් රැසක් බිඳ වැටෙමින් තිබෙනවා. රටේ ජනතාව ගමන් කරන ප්‍රදු ප්‍රවාහණයටද ඉන්ධන අර්බුදය හමුවේ දැන් පහර වැදී අවසන්. මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රයන්ජිත් මහතාද අදහස් පළ කර සිටියා. රජය විසින් පෞද්ගලික බස් රථ සඳහා අද හෝ හෙට ඩීසල් ලබා නොදෙන්නේ නම් අනිවාර්යයෙන්ම අනිද්දා දිනේ සිට පෞද්ගලික බස් රථ දහවණේ කිරීමේ හැකියාවක් නැහැ. හෙට දිනේදී ඩීසල් ලබා නොදෙන්නේ නම් මහාමග පෞද්ගලික බස් නැවතී තිබෙන බව අපිට දැක ගන්නට අවස්ථාව ලැබේවි. ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද මෙලෙස අදහස් පළ කළා. ඩීසල් හිගයක් ඇති වුණොත් බස් රථ ධාවනයේ සීමා කරන්න වෙනවා අදකාර. අදටත් රථ වාහන ධාවනය කිරීම සඳහා ඉන්ධන හිගයක් නැහැ. ඩීසල් හිග වුණොත් මොකද සහනදායී ක්‍රමය? පොදු තෙල් දාලා ලාම්පු තෙල් දාලා දුවන්න කියන්න බෑනේ. ඩීසල් ගේන්න ඕනේ. නමුත් දෙන්න පුළුවන් එකම සහනදායී ක්‍රමය අපි දීලා තියෙනවා ගාස්තු වැඩි කිරීමකින්. ඩීසල් නැතුනොත් කොහොමද ළඟම දුවන්නේ? අපි වතුර ගහලා දුවන්නේ. ගොවින්ටද තමන් අමාරුවෙන් වගා කරගත් ගොයම් නෙලා ගන්න ඉන්ධන අර්බුදය බලපෑ එල්ල කරමින් සිටිනවා. භූතයා මැෂින් එක තියෙන කෙනාට අද සෙඩ් එකෙන් තෙල් දෙන්නේ රුපියල් 3000ක. දවසකට රුපියල් 3000ක තෙල් ටිකක් අරගෙන ගිහින් කුඹුරුවක් කර දෙකහමාරක් තුනක් කප කප ඉන්නකොට තෙල් ඉවර වෙනවා. භූතයා මැෂින් එක කුඹුරේ නවත්තන්න සිද්ධ වෙලා තියෙනවා. ඊයේ රාත්‍රියේ සිට ඇතැම් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලැබී තිබුණා. කෙසේ නමුත් ඊයේ රාත්‍රියේ සිටම ඉන්ධන ලබා ගැනීමට ජනතාවට පෝලිම් වල ඉන්න සිදු වුණා. මේ සම්පූර්ණ ජීවත් වෙන වාහනේ කීයක්වත් හොයා ගන්න කොහොමද පෙට්‍රල් නැතුනම මේ විදිහට මොකද්ද මේ රජය කරන්නේ තෙල් එහෙන් ගණන් වැඩි කරනවා එක්ක තෙල් නැ මොන කර්මයක්ද මේ දැන් සෙට් තුනකට විතර ගියා මොනවත් නැ ඩීසල් සුපර් ඩීසල් ඩීසල් මොනවත් නැ අද තාම එවන විදියකුත් නැ තාම නා තෙල් නැ කියන මාත්‍ය දැන් මම කඩුවෙල තියා ඉඳලා පෝලිං තම ගණන් පෝලිං හයරක දුවන කාලයක් නැ අපිට මේ වගේ නම් කාලයක් ආවෙන් ආවෙන්නේ අපේ අවසනාව රටෙත් අවසනාව දැන් පාවර ගියාද මෙතරත් නැ දැන් මේ අපෝ යන්න තමයි ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දේශපාලන වේදිකාවේදී සහ වෘත්ති සමිති පළ කළ අදහස් දැන්
ගිය සෙනසුරාදා උදේ අපි බැංකුව අරගෙන ණයවර ලිපි විවෘත කරලා අවශ්‍ය අර මුදල් ගෙවලා සෞදා උදේ ඉඳන් එක පෙට්‍රල් නැවක් බාණ්ඩ පටන් ගත්තා. ඊයේ පැවති හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරතුරදී බාණ්ඩාගාර ලේකම්තුමා ලංකා බැංකුවට උපදෙස් දීලා ඩීසල් නැවත් අවශ්‍ය මුදල් ගෙවීම කරා. මේ වන විටේ ඩීසල් ගොඩබෑම ආරම්භ කරලා තිබෙනවා. තව පෙට්‍රල් නැවක් මුදමැද තියෙනවා. මේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගල් අමාත්‍යතුමා මේවට අවශ්‍ය කරන විදේශ විනිමය ලබා දීමට පොරොන්දු වුණා. ඒ නිසා අපිට ඒකත් ඉක්මනින්ම බාග ගන්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඊයේ රෑ බහිල් රාජපක්ෂ මහත්තයා මුදල් ගෙවන්නේ ඩොලර් ගෙවන්නේ. ඒතොර ඒවා කොහෙන්ද මේ රටේ තියෙන්නේ? දැන් මුදල් ඇමතිවරයා වාර්තා නොකර නිසා මුදල් ඇමතිට හිතමතේ රෑට මේ සල්ලි දිකුත් කරා. හරි හරි. මේ වෙනකොට ජනාධිපතිතුමා කියනවා විදුලි බල මණ්ඩලයට තෙල් ලබා දෙන්න කියලා. අනිත් පැත්තෙන් මහ බැංකුව අධිපතිවරයා කියනවා තෙල් ඕන නම් සල්ලි දෙන්න කියලා. රටේ මේ කිසිම ක්‍රමයක් නැහැ. බොරු තෙල් ගෙන්න එක නතර කළා. දැන් පිරිපහදු කරපු ඉන්ධන ගෙන්න. දැන් අද උදේ ගම්මන්පිල ඇමතිතුමා කියපු විදිහට දවස් 17ක් වරාය රඳවාගෙන ඉඳලා තමයි තෙල් නැව බාරගන්නේ. එහෙම දවස් 17ක් තියාගත්තට පස්සේ අය කොහින් හරි සල්ලි ටිකක් වෙලා දෙනවා. මේක පිටිපස්සේ අපිට බරපතල සැකයක් තියෙනවා. ආණ්ඩුව මේ කුමන්ත්‍රණයක්ද කරන්නේ. ඊයේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීමක් පැවැත්වුවා. ඒකෙදි ජනාධිපතිතුමා උපදෙස් දුන්නා තෙල් ගේන්න අවශ්‍ය මුදල් නිදහස් කරන්න කියලා මහ බැංකුවට. ඒ වගේම විදුලි මණ්ඩලයට ගෙවන්න තියෙන එකක් ගෙවන්න. එතුමා එය අයට අවශ්‍ය උපදෙස් රමේෂ් පතිරණ කැබිනට් ප්‍රකාශකතුමා මිල වැඩි කරන්න වෙනවා කියලා. එතකොට මේ දකුණු අත කරන දේ වම් අත දන්නේ නැති ආණ්ඩුවක් එක්ක මේ ගමනේ ඉස්සරහට මේ රටේ මිනිස්සු කොහොමද යන්නේ කියන එක පිළිබඳව ලොකු ගැටලුවකට අද අපි මුහුණ දීලා ඉන්නවා. අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවසන් වාර්තාව පාර්ලිමේන්තු පුස්තකාලයට බහර දුන් බවයි එහිදී කතානායක මහින්ද අබේවර්තන මහතා ප්‍රකාශ කළේ. එමෙන්ම රටේ වත්මන් තත්ත්වයන් සහ අර්බුද පිළිබඳවද අද පාර්ලිමේන්තුවේ වාද විවාද සිදු වුණා. 2019 අප්‍රේල් 21 වෙනිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සාක්ෂි සටහන්වල වෙළුම් 87ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ පරිහරණය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයේ තිබීමට අවශ්‍ය කටයුතු කරනු ලබන බව එම ගරු සභාවට දන්වන කැමැත්තයි. මේක අපිට සොෆ්ට් කොපියකින් ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. ඇත්ත ඒක කියවන්න අමාරුයි. මේ වෙළුම් දෙන්න තිබි අවුරුද්දකට කලින්. දැන් වෙළුම් දීලා බලනකොට දැන් මේකේ වටිනාකම තියෙන්නේ බෝතල්කාරයෙකුට විතරයි. දැන් ඒක ඉදිරිපත් කරාට පස්සේ අද කියනවා දැන් වැඩක් නැල්ලු. ඇයි වැඩක් නැත්තේ? මේකට වග කියන්න ඕන සම්පූර්ණයෙන්ම මේ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතුමා JR වෙන්නේ නැන්ද නිසා. වාර්තා ටික දුන්නම ඒක බලලා කතෝලික සභාවත් කඩුණාංශෙත් කතා කරා. රටේ ආරක්ෂාව ගැන ජනතාවට දහසක් පොරොන්දු දී බලයට පැමිණි තමුන්නාසලාගේ රජය තාම පාස්කු පහරේ මහමොලකරු ඇල්ලුවේ නැහැ. කරන බවක් පේන්නත් නැහැ. අපිට තියෙන සාක්ෂිය අනුව අපි හිතන්නේ මේ මහමොලකරුව වෙන කවුරුත් නෙමෙයි නව්ෆර් මෞලුව කියලා. මීට අමතරව මහමොලකරුවෙක් ගැන දන්නවා නම් කරුණාකරලා අපිට කියන්න කියලා අපි මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඒ කාලේ මේකේ හිටියේ ආරක්ෂක ඇමති නීති හා සාමය ඇමති තමුන්නාසලාගේ මන්ත්‍රීවරේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. ඇයි එතුමා තමුන්නාසලේ පැත්තට ගත්තේ? තමුන්නාසලගේ පොලිසිය අද මේක අලුතෙන් ගොතන්න යනවා. පරීක්ෂණ නොමග යවන්නේ නැතුව නියම විත්තිකාරයෝ නියම වැරදිකාරයෝ අල්ලන්න නැතින අපිට සිද්ධ වෙනවා. අපේ ආණ්ඩුවක් යටතේ නවත පරීක්ෂණ කළා. ඒකට කටයුතු කරන්න සිද්ධ වෙනවා. නාලක සිල්වාගේ සේවය අත්හිටවනකොට නාලක සිල්වාට නඩු පවරනකොට රංජිත්මත් දුම්බණ්ඩාර නීතිය හා සාමයේ ඇමති එයාගේ නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර ඒකවත් දන්නේ නැති ඇමති නියෝජ්‍ය ඇමති දෙබලක් ඉඳලා තියෙන්නේ. ඉතා ගන්න පුළුවන් ඔබතුමන්ලට ජාතික ආරක්ෂාව නෙමෙයි තමන් ගත්ත තීරණ ගැන දන්නේ නැත්නම් නාමල් කුමාර හිටියේ අපේ වේදිකාව නෙමෙයි. ඔබතුමාලා මහින්ද රාජපක්ෂත් එක්ක දීඝ කාව දවස් 52ක්. ඒක තමයි කුමන්ත්‍රණයේ එක කොටසක්. නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක ඉන්නේ ඔබතුමාලා. කාඩිනල් උන්නාංශයේ වතිකාන් ගියේ ගමන් පොට්ටික ආවා පාර්ලිමේන්තුවට. ජනාධිපතිතුමා ළඟ තව පොත් කීපයක් තියෙනවා. ආණ්ඩුවට ඕන මහමුලකාරයෙක්ව පත් කරගන්න. ඒ හින්දා ඇත්ත මහමුලකාරයව සංගවන්න, ඇත්ත මහමුලකාරයව යටපත් කරන්න බුද්ධිංශයේ තුල ආණ්ඩුවේ දේශපාලන හස්තයක් වැඩ කරනවා. දැන් රට තෙල් ගන්නේ රීලෝඩ් ක්‍රමයට. අපිට පෙට්‍රල් ගහන්න වෙන්නේ ෂෙඩ් එකට ගිහිල්ලා සැෂේ ක්‍රමයට තමයි තෙල් ගහන්න වෙලා තියෙන්නේ. තමුන්නාන්සේලා ගත්ත ණය ස්වෛරීත්ව බැඳුම් කරවල 2029 වෙනකන් මොන විසුද දන්නවනම් ඔහොම ගියයි දන්නවනම් දන්නවනම් පිස්සෙක් වගේ ඇසිරෙයි. මිස්සන් රජ වුණත් එකයි රජුන් පිස්සෝ වුණත් එකයි. කාගේ ගෑනු කාට ගියත් අපේ නමට ලැබෙයි ළමයි. තමාරු විතර මේ රටේ තියෙන ඩොලර් හිඟයක් විතරයි කියලා නෑ රුපියල් හිඟයක් තියෙනවා. මහා බැංකුවේ රුපියල් හිඟය ගිය සතියේදී රුපියල් බිලියන 617යි. රට විනාශ කරලා තියෙන්නේ. පණ්ඩිතකම් ඕනේ නෑ.
මොකක් හරි ඡන්දයක් තියලා බලන්නකෝ දැන් මේගොල්ලෝ මේ වෙනකොට ඊළඟ ආණ්ඩුවේ අමතිකම් ගන්න ඇඳුම් මහනවා හොදට මතක තියාගන්න 20:25 වෙනකම් මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ කෙනක තමුන්නාසලා මතක කරන්න එපා තමුන්නාසලා ඔළුවෙන් හිටගෙන ආවත් මේ ආණ්ඩුව වැලියටයක් කබැලටයක් තමුන්නාසලාට වෙනස් කරන්න හම්බ වෙන්නේ නැහැ රට තුල තවමත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක හිඟයක් පවතිනවා වෙළඳුන් පවසන්නේ වෙළඳ පොලේ තිරිඟු පිටි දැඩි ලෙස හිඟව පවතින බවයි මේ හේතුවෙන් බේකරි නිෂ්පාදන මිලත් ඉහළ ගිහිල්ලා රටේ සෑම ප්‍රශ්නයකටම හේතුව ඩොලර් අර්බුදය නම් කොස් ගෙඩියෙන් ඩොලර් හොයා ගන්නා හැටි අද BBC වාර්තා කර තිබුණා තිරිඟු පිටි හිඟවීම හේතුවෙන් මේ වෙද්දී කෙටි ආහාර රැසක මිල ඉහළ ගිහින් සාමාන්‍යයෙන් අපේ රටේ දෛනික රාජකාරිවල නිරත වන පිරිස් කෙටි ආහාරවලට තමයි පුරුදු වෙලා ඉන්නේ ඒ කාර්යබහුලකම හින්දා වෙන්නත් පුළුවන් මුදල් නැතිකම හින්දා වෙන්නත් පුළුවන් තුන් වේලටම බත් ආහාරයට ගන්න දැන් දෙපාරක් හිතන්න වෙලා මේ වෙද්දී තිරිඟු පිටි හිඟකම හේතුවෙන් කෙටි ආහාර මිල ඉහළ ගිහින් පිටි හිඟ හින්දා කෑමත් හිඟයි මේ ගැටලුව හින්දා දුර ගමන් බස් රත මගින්ටත් පැය 5-6 බඩ කින්න යන්නම සිද්ධ වෙලා තිරිඟු පිටි හිඟ වීම සමග මිල වැඩිවීම ආහාර හිඟවීම හේතුවෙන් බේකරි නිෂ්පාදන කරුවන් මේ ගැටලුව සම්බන්ධව පවසන්නේ මෙවන් අදහසක් පිටි හිඟයි පිටි නෑ වෙලාවකට පිටි සෞතුයි කෑම බහිනවා මිල වැඩි කියලා කෑම යන්නේ බඩු ගණන් පිටි මිටික් අපි මෙහට ගේන්නේ 6600 6300 6400 එක එක රැංගවල එක එක ගණන් කර්මාන්ත කරන්න නම් අවුරුදු 18ක් කරනවා එදා ඉඳලා ඉතින් කෑම සෞතුන්නේ නෑ දැන් තමයි ඉතින් මේ මාස 3-4 ගණන් තමයි ඉතින් මේ කෑම සෞතු වෙන්න ආවේ මේ අතර තිරිඟු පිටි හිඟයේ සෙම බේකරි නිෂ්පාදන ආශ්‍රිත ගැටලු ගැන බේකරි නිෂ්පාදන සංගමයේ සභාපති මෙලෙස අදහස් දැක්වුවා විශේෂයෙන්ම තිරිඟු පිටි හිඟයක් තියෙනවා පහන් පිටි හිඟය ඉතාමත්ම උග්‍රයි අද වෙනකොට පහන් පිටි කිලෝ එකක් නිකන් කළු කඩවල විකිණනවා රුපියල් 170ට 80ට ඉතින් මේ පාලමිල ඉවත් කිරීමත් සමගම මේ ගසා කෑමක් බඩපත් වෙලා තියෙනවා මේ අතර බේකර නිෂ්පාදන සම්බන්ධ ගැටලු හේතුවෙන් බොහෝ දෙනෙකුගේ රැකියාවද අතරමඟ නතර වෙලා කියලයි කඩහිමියන් පවසන්නේ. පිටි මිල ගණන් වැඩි ඉඳලා මිල වැඩි වුණේ ඉඳන් දැන් බිස්නස් අඩුයි. වැඩදාමත් අඩුයි වැඩදාම ගණන්ුත් වැඩි. ඒ නිසා බඩු ගණන් නිසා තමයි ඔක්කොම එච්චුව. පාන් පිටි තමයි මෙතන තියෙන කරදරේ. පාන් පිටි ටිකක් ඉඳන් මතය උනාට පාන් පිටි ගණන් වැඩි. අපිටත් මේ කැම ආදන්න පොඩි ප්‍රශ්නයක් කරලා තියෙනවා පාන් පිටි අඩු ඉඳලා. රටේ ප්‍රශ්න හැම දෙයකටම මුල ඩොලර් ප්‍රශ්නය නම් ඇයි අපි ඩොලර් හොයන්නේ නැත්තේ? ඩොලර් හොයනවා නම් මෙන්න ක්‍රම අද BBC ලෝක පුවත් සේවය වාර්තා කර තිබුණේ ලන්ඩන් නුවර වෙළඳපළේ කොස් ගෙඩියක් පවුම් 160ක් වැනි ඉහළ මුදලකට අලෙවි වෙන බවයි යුරෝ 160ක් ලෙස සටහන් කර ඇති ලන්ඩන් බරෝ මාකට් ටීමේ කොස් ගෙඩියේ වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් 36,000කට අධිකයි අපේ ගස් යට කොච්චරනම් කොස් ගෙඩි වවුලන්ට කන්න ඇරලා බීම වැටිලා නරක් වෙනවද පාලකයින්ට මේ කොස් ගෙඩියෙන් වත් බුද්ධිය පහළ වේවා කියලයි අපි ප්‍රාර්ථනා කරන්නේ සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයින් අද මැතිවරණ කොමිසමට පැමිණියා. එෙහිදී ඉදිරි මැතිවරණ සහ ඡන්දහිමි නාමලේඛනය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. ඉදිරියේදී ඡන්දයක් අතලඟද? පසුගිය කාල වකවානුව පුරාවටම මෙරට ඡන්දයක් අතලඟ බවට විවිධ ඉඟි පළ වුණා. මැතිවරණ අදහස් පළ කරමින් ඒ පිළිබඳව විවිධ අදහස් පළ කළා. හොරු අරන් ගිය පළාත් සභා මැතිවරණය තවමත් පැවැත්වුවේ නැහැ. එමෙන්ම පළාත් පාලන ආයතන වලත් කාලය දීර්ඝ කරමින් ගැසට්ටුවක් නිකුත් කළා. ළඟදීම මැතිවරණයක් පැවැත්වෙයිද? ජනතාව තුළ මේවන විට ප්‍රශ්නාර්ථයක් මතුව තිබෙනවා. ආණ්ඩුව පසුගියදා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු යළි ආරම්භ කරමින් අනුරාධපුරයේදී ජනරැලියක් පවත්වනු ලැබුවා. ඊට අමතරව වැඩලක්ෂියේ ව්‍යාපෘති වැනි ව්‍යාපෘතිද හඳුන්වා දීමට රජුවේ කටයුතු කළා. මේ සියල්ල ළඟ එන මැතිවරණයක පෙර නිමිතිද? අද ඊට මැතිවරණ කොමිසමද සුබදායි ඉඟියක් පළ කර තිබෙනවා. මැතිවරණ කොමිසම සහ ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂවල නියෝජිත හමුවක් අද මැතිවරණ කොමිසමේදී පැවැත්වුණා. මැතිවරණ කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහෙවා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා 100කට අධික දේශපාලන පක්ෂ නියෝජිතයින් එක්ව සිටියා. මැතිවරණය සහ ඡන්දහිමි නාමලේඛනය සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණයි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ පහසුකම් මදි බව පවසමින් සාකච්ඡාව අතරතුර මනෝ ගණේෂන් මන්ත්‍රීවරයා ඉන් ඉවත්ව ගියා. කේත් යනවා තමයි ඉතින් ඇතුව මේ කේත් කියන කාරණාව මේ ප්‍රජාතන්ත්‍රවාද රටකනේ තවමත් අද වෙනකන් එට වෙනස වේද මට දන්නේ නැහැ 200 කන සාකච්ඡාට එනවා ඇහෙන්නෙත් නැ තේරෙන්නෙත් නැ සාකච්ඡා කරන්නත් බෑ ඉතින් වෙලාවත් නැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු රැස්සේ වෙලාව නැද මගේ වෙලාව දාර වෙනට ආවම තා මන්ත්‍රීවරු කිවිදෙන කොට ඉන්නවා මොනවා කතා කරන්නේ මට දන්නේත් නැ ආලවරණ ආවනම්
පැහැතරකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කළ පක්ෂ නියෝජිතයින් ඉදිරිදී පැවැත්වීම නියමිත පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ පිළිබඳවත් ප්‍රමාදයන්ට හේතු හා ඒවා निराකරණය කර ගන්න ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා විශේෂයෙන්ම පළාත් සභා මැතිවරණයේ කඩනමින් පැවැත්වීම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තු ප්‍රාදේශීය සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවපැත්තෙන් යෝජනා ඉදිරිපත් කරලා තිබෙන බව සඳහන් කළා විපක්ෂයෙන් කියනවා දැන් මේ රටේ දැන් තියෙන තත්ත්වයේ උඩ විපක්ෂයට ඉතාමත් හොඳ ජයග්‍රහණ ලබන්න පුළුවන් කියලා ඉදිරියේ නෑ ඉතින් සෑම දේශපාලන පක්ෂවල 60 ගාණක් තිබුණා දැන් මෙතෙන්ට බුදුමාලේ එළියනකොට මේ 60 ගාණක්ම ඇහුවොත් කියන්නේ යාලා අඬු පිටවනවා කියලා කොමිසම කිව්වා ඒගොල්ලන්ට සැප්තැම්බර් මාසේ 10 වෙනිදෙන් පස්සේ බල එනවා කියලා ඡන්දේ තියන්නේ ඒ නිසා මම හිතන්නේ ඒක අදහසක් තියෙනවා ආණ්ඩු ඊට කලින් තිබ්බේ නැත්තම් සැප්තැම්බර් මාස 10 වෙනි පස්සේ ग्रामीय मटमें दम मेला कोविड तत्व हरिम अमार तत्व तीन ग्रामीण मतलब गील पुद्गली को गोल्ड गील मे नाम लेकिन सकसकरण विशेष अद विद्युत क्रमेट कर बेडपील को सकसकल तीन मेवन समार प्रदेश वाल भूम कुड़ा संख्यावक्तम लियापंचा तीन चंद वाल अलू तरण चंद सीर विशिप हाकित लियापंचलाने अभी मेथिवार कमीशन सभा इली मकर अरे भरण क्रम ग्राम सेवक महत्व युद्ध लियापंच वशकर සමගි ජනබල වේගය අපි ඕනෑම මතිවරණයක ඕනෑම වෙලාවක සූදානම් වෙලා ඉන්නේ ඡන්ද තියන ආණ්ඩුව බයයි වහම් මතිවරණ තියන්න කියලා අපි ඉල්ලනවා ඉදිරියේදී මොනකද පවත්වන ඡන්දේ මොකද්ද කියලා ඒ ගැන තාම සාකච්ඡා කරේ නැහැ ඉතින් මතිවරණ තියන්න වෙනවනේ ඔබතුමන්ලා ඡන්දේට සූදානම් අපි ඡන්දේකට සූදානම් කොහොමදත් අපි දන්න විදියට ඊළඟට එන්න තියෙන්නේ පළාත් පාල මතිවරණේ තමයි ව්‍යාපාරික පුවත් විශේෂාංගය දැන් दशक तुनकट अधिक कालयक जनजीवित आलोकमत किरीमट अतदुन संवर्धन लोतराई मंडले पसुगेद नव वेडपिलिवलक आरंभ कला ए संवर्धन लोतराई मंडले टिकटपत जयग्राहकींट सियत्यागे तमन टिकटपत लबागत स्थाने सिटम लबागेनीम अवस्थाव हिमिकर देमीन मेरटे संवर्धन लोतराई मंडले टिकटपत मिलदीगेन जयग्राहणयक लबन सियलूम जयग्राहकींट अपि मेतंपटन त्याग लबा देन्न बलापोरोत्तु वेन्नी तमन त्यागे लबा गनीम सदहा टिकटपत अलवी करगन एक लबा ගත්ත ස්ථානයේ ඉඳගෙන ඒ ටිකට් කවුන්ටරේ ඉස්සරහා ඉඳගෙන තමයි අපි ටිකට් කේ ලබා දුන්න ත්‍යාග මුදල ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා වඩා ප්‍රායෝගිකව ජනතාවට කිසිදු අපහසුතාවයකින් තොරව අපේ මහජන සේවාවන් සපයන්න කියන පණිවිඩය සහ ඒ උපදේශය අපිට ලැබිලා තිනවා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන්. ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණ කටයුතු වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ පෙළේ සංවිධානයක් වන Stop Child Cruelty පදනම හා ළමා ආරක්ෂණ සන්ධානය එක්ව නෝ ගුටි තේමාව යටතේ ළමුන්ට එරෙහි හිංසනය වැළැක්වීමේ ජාතික වැඩසටහනක් කොළඹදී ආරම්භ කර තිබෙනවා. එම අවස්ථාවට කලාකරුවන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්වී සිටියා. වර්තමානයේ තිරසාර ඉලක්ක හම්බා යන දකුණු ආසියාවේ එකම රට අංක 16.2 දරුවන්ට එහි ප්‍රචණ්ඩත්වයට කැප වෙලා අපේ රට දැන් පිළිගන්නේ ප්‍රචණ්ඩත්වයට එරෙහි අනාරක්ෂිතම රටක් හැටියට 10% ප්‍රමාණයට අඩුම ප්‍රමාණයකින් කොයිතරම් නම් ඛේදවාචකයක් ඔබලාගේ කාර්ය වියුත්තේ දරුවාගේ යහපත එනිසා අපි එක්වෙමු ජයගමු කියලා මම ආරාධනා කරනවා දරුවන් ආරක්ෂා කිරීම සාමූහික සමාජ වගකීමක් වනසත්ව සහ ස්වාභාවික ආරක්ෂණ සංගමය මෙන්ම LOLC සමාගම අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරුණා. ඒ ශ්‍රී ලංකානු කොටියා සඳහා බහුකලාපීය අධීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම අරමුණු කරගෙනයි. වැදගත්ම කාරණේ තමයි මේ ඔවුන්ගේ ඉන්න දිහාව නැත්නම් ළඟින දිහාවල් පොඩ පොඩ අඩු වේගන යනවා. ඒ අනුව ඉන්නව එම සත්ව ගහනේ මක් අඩු වී තිබෙනවා 1000කට වඩා අඩු වී කියලා සමහරක් අය ස්ථමෙන්තු කරනවා. සමහරක් අය කියනවා ඊට වඩා ඉන්නවයි කියලා. කොහොමවත් හරියටම දැනගන්න ක්‍රමයක් නැහැ. ඉන්නව දිහාවල් තර්ජනයට ලක් වෙලා තියෙන. ඒක නිසා මේ දැන් දියක් කරන්නව ප්‍රයත්නේ ඉතාමත්ම වැදගත්. හැටියට අපිට හඳ පුළුවන් වෙනවා. රටවටාසියත දැන් विदेश अमात्य महाचार्य जेएल पीरिस महता पेरिसे यूरोपे सह विदेश कटयुतु अमात्यांशे सम्मंत्रण मध्यस्थानेदी पवति इंदु पेसिफिक कलापीय सहयोगीता अमात्य संसदेट सहभागी उना राज्य अमात्य विशेषज्ञ वैद्य सीता अरभेपोल महात्म्य राजगिरिय दिस्त्रिक वूर्तियपुहुनु मध्यस्थाने हदिसी निरीक्षण चारिकावक निर्तवी तिबेनवा एहिदी एम मध्यस्थाने नव पुहुनु मध्यस्थानयक लेस आरंभ किरीमट अमात्यवरिय उपदेस लबा दी अति बव वार्ता वनवा
බේරුවල මග්ගුණ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට අයත් ගාලුපාරේ සුරෝමයට පුද්ගලයෙකු පොල්ලකින් පහර දී වීදුරුවට හානි කර තිබෙනවා. මෙම පහර දීම සිදු කළ බවට සැක පිට එක් පුද්ගලයෙකු පයාගල පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. එම පහර දීම CCTV කැමරාවක සටහන් වී තිබුණේ මෙලෙසින්. කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කිතුල් හිටියාව සිට රාමදගල දක්වා අලි අගලක් ඉදිකිරීමට කටයුතු ආරම්භ කර තිබෙනවා. එම අලි අගල් කැපීම මගින් ගම්මානවල ස්වභාවික සම්පත් සහ පුරාවිද්‍යා උරුමයන් රැසක් විනාශ වන බවයි ගම්වාසීන් චෝදනා කරන්නේ. මේ අතරතුර අලි අගල් කපන මුවාවෙන් ක්‍රියාත්මක ගඩොල් කැපීමේ ජවාරමක් පිළිබඳද තොරතුරු වාර්තා වී තිබෙනවා. ජනතාව ප්‍රකාශ කරන්නේ දේශපාලන බලාධිකාරියේ සහයද මීට හිමිවන බවයි. රන්දෙනිගල ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු කිරීම කටයුතු යළි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ජාතික ශිෂ්‍ය භට පුහුණුව ලැබූ පාසල් ගුරුවරු 108 දෙනෙකු විසිර යාම අද උදෑසන සිදු වුණා. ඒ ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් PWB ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති තුළින් යළිත් හමුවෙමු හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.